ආයුබෝවන්. සීක්‍රට් නිවුස් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිස් ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගමන් ගත් හෙලිකොප්ටර් යානයක් එරට කඳුකර ප්‍රදේශයට හදිසියේ ගොඩ බැමක් පිළිබඳව හා අනතුරක් පිළිබඳ කතාව මොළමහත් ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. ප්‍රවෘත්තිය කීමට මත්තෙන් අපි ඔබට සඳහන් කළ යුතු කරුණ වන්නේ පසුගිය අප්‍රේල් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජනාධිපතිවරයාට මේ අත්තු ඉරණම පිළිබඳව ශ්‍රී ලංකාවාසී ජනතාවට දැඩි කම්පනයට පත්කරන හේතුවක් වී තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා විසින් සිය එරට අප රට වෙත ලබා තුන්නා වූ උමා ඔය ව්‍යාපෘතියද සිහිපත් වන්නා වූ බැවින් ඉරාන ජනාධිපතිවරයාට අත්තු මේ ඉරණම සැබවින්ම කනගාටුවට කරුණක්. මෙම පුවත පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානම් වන මොහොත වන විට දැන් දැන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති විසින් පෙන්වා දෙනු ලබන එම පුවත සැබවින්ම කනගාටුදායකයි. BBC පුවත් සේවය එවගේම රොයිටර් පුවත් සේවය සඳහන් කරන ආකාරයට නම් සැබවින්ම එය ඉතාමත් ඛේදනීය තත්ත්වයේ ප්‍රවෘත්තියක් බවට පත් වී තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය පවා මේ සඳහන් කරන ආකාරයේ ජාත්‍යන්තර පුවත් ගවේෂණය කිරීමේදී දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. කිසිවෙතත් එම කනගාටුදායක පුවත වන්නේ ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිස් මහතා ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ගමන්ගත් ගුවන් යානයේ දැවි අලිවි ගොස් ඇති බවට ඌ පුවත සැබවින්ම හද කම්පා කරවන සුළුයි. විශේෂයෙන් BBC පුවත් සේවය එවගේම රොයිටර් පුවත් සේවය එවගේම ඉරාන රාජ්‍ය මාධ්‍ය පවා මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන ආකාරයෙන් දැක්වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒක දැවි අලිවි ගිය ආකාරයේ පුවත් මේ වෙනම වාර්තා වෙනම. එවගේම හෙලිකොප්ටර් යානය සුම්බුම් ආදී පිළිබඳව පරීක්ෂා කරන ආකාරයක් පිළිබඳ පුවත් අපට අසන්නට ලැබෙනවා. එවගේම CNN ප්‍රවෘත්ති සේවය තුලත් අධ්‍යයනය කිරීම තුළින්ද පැහැදිලි වන්නේ ජීවතුන් අතර මේ මොහොත වන විට කිසිවෙකු සිටිය හැකියයි ඔවුන් විශ්වාස නොකරන ආදී ආකාරයේ පුවත්ද පළවෙමින් තිබෙනවා. ඒ ජාත්‍යන්තර වාර්තා කරන්නේ ආකාරයෙන් සැබැලිසම ශ්‍රී ලාංකීය ජනතාව ලෙස අප වෙත අපේ රට වෙත උමාවය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් අප වෙත ලබා දීමට කටයුතු කළ ඉරාන රාජ්‍ය එවාගේම අපේ රටට අප්‍රේල් 24 වෙනිදා ලංකාවට පැමිණ උමාවය ව්‍යාපෘතිය අපේ ජාතියට දායාද කළ ඒ අසහාය නායකයා ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිස් මහතා පිළිබඳව ඇත්තෙම හද කම්පා කරවන ආකාරයක් පුවතක් තමයි අප වෙත ලැබී තිබෙන්නේ. විශේෂයෙන්ම BBC එවැගේම රොයිටර් පුවත් සේවය CNN වාදී ප්‍රවෘත්ති පිළිබඳ ඔවුන් හුවා දක්වමින් කියන්නේ මෙම අනතුරින් කිසිවෙකු ඉතිරි වෙන්න විදියක් නැහැ. සියල්ල දැවි අලුවි ගොස් දැවි අලුවි ගොස් ඇති බවට තමයි පුවත් මේ මොහොත වන විට වාර්තා වෙමින් තිබෙන්නේ. විශේෂයෙන්ම මේ පිළිබඳව ඇත්තටම අදහස් දක්වමින් විවිධ මාධ්‍ය විසින් පෙන්වා දෙන්නේ පවතින කාලගුණික තත්ත්වය නිසා දැඩි මීදුම් කාර්ය ස්වරූපයක් එම ප්‍රදේශයේ වාර්තාවනවා කියලා වාර්තා වෙනවා. නමුත් ඒකම එරට කඳුකර ප්‍රදේශයේ තමයි හදිසියම මේක ගොඩ බෑමට ලක්වීමක් පිළිබඳව කලින් වාර්තා වුණා. කිසිදු අනතුරක් නැහැ කියලා කලින් වාර්තාවල සඳහන් කළා. නමුත් දැනට නම් වාර්තා වෙන්නේ ඔවුන් දැවි අලිවි ගොස් ඇති ආකාරයේ පුවත්ද නිර්මාණය වෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවයන් පිළිබඳව තවමත් ඔබට නිවැරදිව අපට සඳහන් කිරීමේ හැකියාව නැහැ. අපි ඔබට පෙන්වන්නේ විවිධ මාධ්‍ය විසින් ගෙනෙන කරුණු පිළිබඳව තමයි අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වෙන්නේ. කෙසේ වෙතත් ඇමරිකාව ඇමරිකන් ඒ කියන්නේ ඇමරිකාව ඒ වගේම ඊශ්‍රායලය
වැනි රටවල් හමුයේ රිජු ලෙසම විවිධ යුද ගැටුම්කාරී ස්වරූපයන් පිළිබඳ වාර්තාබද්ධ ලෝකයේ අවධාන ලක් වෙලා තිබුණා. ඉරාන ජනාධිපතිවරයා අපේ රටට එන මොහොතේදී අපි මේ පිළිබඳව හොඳට දැනුවත් වුණා. ඒ වෙනසම ඇමරිකාව, ඒශ්‍රාලිය වගේ රටවල්වල මේ ඇතිවිල තිබෙන යුදකාමී තත්ත්වයක් තුළ මේ ඉරාන ජනාධිපතිවරයා මේ කාලගුණික තත්ත්වයක් නිශ්ශාවෙන් දෝ මෙවැනි අනතුරකට පත්වීම ලෝකයේ දැඩි කතාබහකට වගේම කුතුහලයකට ලක් වී තිබෙනවා. ඒ වගේම මීට ප්‍රථමයෙන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඉරානයේ අහමඩ් වයිස් සභාවෙන්න අහමඩ් වසිට් මහතා පැවසූ ආකාරයට නම් ජනාධිපතිවරයායි වගේ විදේශ අමාත්‍යවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය තද බල ගොඩ බෑමකට ලක් වී ඇති බවට තමයි ඔහු මුලින් සැක පහල කිරීම කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වල තිබ්බේ. අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඉරානයේ අභ්‍යන්තර කටයුතු ඇමති අහමඩ් වසිට් මහත්මයා එහෙමයි කලින් ප්‍රවෘත්තිවල සඳහන් කර තිබුණේ. ඒ වගේම මෙම ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සිදුවුණු මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිදුවුණු මේ ව්‍යසනය පිළිබඳ සොයා බලන්න විශේෂයෙන්ම සහන කණ්ඩායම් විශාල ප්‍රමාණයක්, ඒ වගේම නිරීක්ෂණ ඩෝනා යානා සමූහයක් මේ පිළිබඳව පරීක්ෂණ කරමින් මේ පිළිබඳ සෝදිසි කළ ආකාරයේ පුවත් මීට ප්‍රථමයෙන් වාර්තා වුණා. ඒ වගේම අධික මීදුම් සහිත ප්‍රදේශයක් සේ සැලකෙන ඉරානයේ වයඹ දිග කැලෑබද ප්‍රදේශයක තමයි මෙම කඩා වැටීම එමෙත්තම් මේ ගොඩබෑම සිදු බවට කලින් මත පහළ කළේ විවිධ මාධ්‍ය විසින්. නමුත් මීට පෙරාතුව නම් වාර්තා වුණේ මේ පිළිබඳව කිසිදු සලකුණක් වාර්තා වී නොමැති බවට තමයි මීට හෝරාවකට වගේ මත්තෙන් අපට දැනගැනීමේ හැකියාව ලැබුණේ. නමුත් ඉරාන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පතා ඉරාන ජනතාවට යාඥා කරන ලෙස එරට රජයෙන් මීට ප්‍රථම රටේ රටවාසී ජනතාවගෙන් ඉරාන රජය ඉල්ලීමක් කරා. ඉරාන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් යාඥා කිරීම කරන ලෙසත් රජයේ විසින් රටේ ජනතාවට දැනුම් දීම් කරලා තිබුණා. නමුත් කොහොමදත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා වෙන් බවට වූ ප්‍රකාශයේ පවතින කාලගුණික ස්වරූපයත් එක්ක යම් යම් දුරකට තහවුරු වීමක් තිබෙනවා. නමුත් කෙසේ වෙතත් ලෝකයේ ඇති වුණු යුදකාමී ස්වරූපයන් නිසා විශේෂයෙන් ඇමරිකාව, ඒශ්‍රාලය ආදී රටවල් හා සම්බන්ධව තිබුණු ඍජු යුද ගැටුම් හේතුවෙන් ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිස් මහතාගේ මෙම අනතුර පිළිබඳව සමහර විටක විවිධ සැක පහළ වීමද සිදුවෙනු ලැබෙනවා. කෙසේ වෙතත් BBC, ඒ වගේම CNN, Reuters වැනි පුවත් විතරක් නෙමේ ඉරාන රාජ්‍ය මාධ්‍ය පවා සඳහන් කරන්නේ සම්පූර්ණයෙන්ම දැවි අලි වී ගොසින් කිසිවෙකුත් ඉතිරි වීමක් පෙනෙන්න නොමැති බවට තමයි තියෙන්නේ. නමුත් මේ මොහොතවල පිටත් අදාළ නිරීක්ෂණ කටයුතු, පරීක්ෂණ කටයුතු සිදුවන බවටයි විදේශ මාධ්‍ය හෙළිදරව් කරන්නේ. කෙසේ වෙතත් අපේ රටට සුවිශාල, ඒ කියන්නේ උමාඔය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් අපේ රටට උරුම කරලා දීලා අප්‍රේල් මාසේ අපේ රටට පැමිණ නැවත ගියපු ඉරාන ජනාධිපතිවරයාට මේ අත්තුණු ඉරණම සැපවින්ම ශ්‍රී ලංකාවාසී ජනතාව ලෙස අපි දැඩි කනගාටුවකට, කම්පණයකට ලක් වෙන කරුණක් බවට පත් වෙනවා. අප්‍රේල් මාසේ 24 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණිලා උමාඔය ඒ යෝධ ව්‍යාපෘතිය අප රට වෙනුවෙන් ලබා දුන්නු ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිස් මහත්මයා ඇතුළු ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාට අත් වූ මෙම කේජනීය තත්ත්වය පිළිබඳව සැබවින්ම ලංකාවේ ජනතාව දැඩිසේ කම්පාවට පත්වන බවට නම් නොරහසක්. සීක්‍රට් නිවුස් හා ඔබ රැඳෙන්නේ අපි අලුත්ම තොරතුරු රැගෙන නැවතත් ඔබ හා එකතු වීමට සූදානම්.